මේ තමයි ඉන්නේ මම හැමදාම කියන අර රුවන්වැලි සෑය ළඟ ඉන්නේ එදා අපි නොදුටු දුටු ගැමුණු අද අපි රුවන්වැලිය බලන්න ගියාම අපි අර පිළිම ළඟට ගිහිල්ලා හත් දෙක එකතු කරලා වඳින්නේ අපි නොදුටු දුටු ගැමුණුට හැබැයි මේ වාඩි වෙලා ඉන්නේ මම හැමදාම කියන අපි දකින්න දුටු ගැමුණු කියන කාරණාව ආඩම්බරෙන් මතක් කරනවා දැන් යුද්ධ නතර කරපු එක ගැන කියනකොට ජනතා විමුක්ති පෙරමුණේ කුවකනුර කුමාරයි චක්ගෝලෝ ටිකයි කියනවා Facebook එකේ ඇති ඇති මහත්යෝ දැන් ඕක චක්‍රය කියනවා වගේ කිව්ව ඇති ඔව් යුද්ධ නවත්තුවා මහින්ද රාජපක්ෂ යුද්ධේ නායකත්වය දුන්නා මිනී ගමට එන එක නවත්තුවා දැන් තව මොකද්ද කියන්නේ කියලා පෙන් අහනවා එහෙනම් ඇයි අපි එදා දුටු ගැමුණු තුමා රටේ ක්ෂේත්‍රයක් කරපු එක ගැන අදත් කතා කරන්නේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා අද්දක ඉදු කරලා වඳින්නේ ඒක තමයි ඉතිහාස කතාව ඒක අනුර කුමාරලාට අහගෙන ඉන්න බැරි වුණාද අපි හැමදාම කියනවා මේ රටේ ඔබ මම හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයා නිසා කියන කාරණාව මතක් කරනවා ඒ වගේමයි අපිට ගහලා කුඩු කරලා හිතුවනම් අපේ දේශපාලනය නවත්තන්න එකෙක් මරලා හිතුවනම් අපේ දේශපාලනය නවත්තන්න අනුර මහත්තයෝ සජිත් මහත්තයෝ මරලා කුඩු කරලා නෙමෙයි සංගතියකට තියලා කැපුවොත් පාටුවේ දේශපාලනය මහ පොළවෙන් රාජපක්ෂලා ඉන්නකන් මකන්න බෑ කියන කාරණාවත් මතක් කරන ගමන් දැන් සමහරු කියනවා පොහොට්ටුව දිනුන් ඒක ඒකාන්තයි 50ක් එකතු කරගන්න අමාරුනා 100ක් එකතු කරේ අමාරුවෙන් 500ක් එකතු කරේ අමාරුවෙන් 10,500 2000 එකතු කරේ අමාරුවෙන් මෙයි රැලිය 200,000ක් ගෙනල්ලා රටේ බලය පෙන්නුවා කලාවෙවට 12,000ක් ගෙනල්ලා ආසනයක බලය පෙන්නුවා දැන් රටම කියනවා අනිවාර්යෙන්ම එන නැතිවරණේ පොහොට්ටුව දිනනවා ඒකාන්තයි හැබැයි එක ප්‍රශ්නයක් ගන්නවා පොහොට්ටුව දිනන එක හරි හැබැයි බත් කරපු ජනාධිපතිට රට කරගෙන යන්න බැරි වුණා කුමන්ත්‍රණය කළා අගමැතිවරයාට ඉල්ලාස්සෙන්න වුණා කැබිනට් එකට ඉල්ලාස්සෙන්න වුණා දැන් නැවත වතාවක් පොහොට්ටුව දිනලා කොහොමද රට කරන්නේ කියලා අහනවා එක උත්තරයයි දෙන්න තියෙන්නේ කලාවලට 12,000කට වැඩි සේනාව එකතු වෙන්නත් නැයිරලියට රටවට ලක්ෂයට වඩා ජනතාව එකතු වෙන්නත් එකම හේතුව මේ රට ක්ෂේත්‍ර කළා වගේම මේ රටේ ගොවියා කම්කරුවා ව්‍යාපාරිකයා විවසායකයා කමිටට ගෙනල්ලා මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් දැලන්ත සංවර්ධනය කරන්න පුළුවන් පළපුරුදුම කණ්ඩායම ඉන්නේ පොට්ටුවේ කියන කාරණාව අභියෝගයක් විදිහට මතක් කරනවා අපි වරායවල් ගුවන්තොට පොළවල් අධිවේගී මාර්ග හදනකොට අනුර කුමාරට පුළුවන් වුණේ වරායේ ගලගෙනයි උමාඔයේ හිලගෙනයි අධිවේගී මාර්ගයේ හැඹුලගෙනයි කුවක කතා කියන්න විතරයි ඒ නිසා සංවර්ධනයේදී සජිත් ප්‍රේමදාසර අපි සමග සංවර්ධන සටනට එන්න බෑ සජිත් ප්‍රේමදාසර යන පුරුද්දක් නෑ අනුර කුමාර දිසානායකට හදලා පුරුදු නෑ අනුර කුමාර දිසානායකට පුරුදු මරලා ඒ නිසා මිනී මරු අනුර කුමාර දිසානායක ගැන අද වෙනකොට විශ්වාසයක් නෑ සජිත් ප්‍රේමදාස පුතාගෙන අද වෙනකොට විශ්වාසයක් නෑ එහෙනම් පියන්නේ ජනාධිපතිවරණයද පියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද බත්කන ජාතියක් ඉන්න අපේ රටේ ආදරණීය ජනතාව මේ රටට ආදරය කරන ජනතාව දරුවන්ට ආදරය කරන ජනතාව තරුණීන්ට ආදරය කරන ජනතාව පක්ෂ බාද භේදයෙන් තොරව නැවත වතාවක් විශ්වාසය තියෙන එකම කණ්ඩායම ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කියන කාරණා මතක් කරන ගමන් අන්නේ යන ගමනට අන්නේ යන ගමනට ආරම්භයක් විදියට කලාවේ ආදරණීය නායකින් දෙබලත් එක්ක එකතු වෙලා ඔබ ලබා දුන්නු පණිවිඩය අද රටටම ලබා දුන්නු දලන්ත පණිවිඩය කියන කාරණා මතක් කරමින් ඒ පණිවිඩය තුළ රටම සංවිධාන ශක්තියෙන් ඕනෑම මැතිවරණයක් දිනන සටන අපි කලාවෙන් ආරම්භ කළා කියන කාරණා මතක් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂට පාට්ටුවට
Partu ada, Chandrasekhar Mettum ada, Ranjit Mettum ada. Oba samatama jayewa kya prarthana karana samma sambuddha charana isuti.